කළමු චිත්‍රපටය බලන්නාපු චැනල්සී ෆිල්ම්හල් කණ්ඩායිට සාමාන්‍යෙන් චිත්‍රපටි ශාලාාවකට වඩා වැඩිපුර දේශපාලන වැඩිකාල දකින ලබෙන කෙනෙක් මුලසු චත්‍රස සේනරත්න. මොක හිත නිචිත්‍රපටය වලුහ. ඉතාමත්ම සතුටු දවසක් මොකද විශේෂයෙන්ම මේ සිනමා නිර්මාණවේදය අනුස සංජී දිරිමුණ මගේ පාසැල් මිත්‍රෙක් ඒ වගේම පසුගේ වසර විසිය අතර තුළ ස්වර්ණවායිනියෙන් ඒ ලබපු පන්නරය ආරම්භ කරපු ඒ රූපෝහයිනිී කලා නිර්මාණ තුළින් වසර විසිය අතරක් පුරාවට මාත් සමඟ ඉතාමත්ම කිිට්ටු සම්බන්ධාව පවෞත්තපු නිර්මාණවේද.ඒකඉන් ම පාසල් ශෂේ කැඩියට තමයි ස්ර්ණවායනිය. ය යම් වැඩටන්නන් වලට සහ අනිෙකුත් නිර්මාණ සඳහා අනුෂ සංජීවත් සමඟ එකතනේ. ඒකෙහින්ද ඒ ලැබපු ඒ මිත්‍රත්වය අද අනුෂ්‍ය සංජීව කියන නිර්මාණවේදයා තුළින් අද අත්දකින්න දැක්ක. ඒකන් දම ඉතාමත්ම සතුටු වෙනවා විශේෂෙන්ම මගේ පාසලේ ඒ පන්නරය ලබපු ආනන්දයෙන් පන්නරේ ලබපු අපිත් එක්ක දීර්ග කාලීනව මේ රටේ සිනමාව ගොඩනැගගේ යුත්තේ කෝමද මේ රටේ සිනමාව අනාගතයට රැෙන යුත්තේ කෝමද කිය . න්තංවාදයක නිරතවෙලා මේ රටේ විශාල සමාජ පරිවර්තන වලට මූන දෙන්න බයක් සැකක් නැතුව නිර්බීතව කොන්ඳ කෙලින් තියාගෙන නැගී සිටපු නිර්මාණවේදය අද තමන්ගේ පලවෙනි සිනමාකෘතිය එලි දක්වල තියනවා ඒකෙ හින්දා ඒ කොළඹ කතාව අපේ සියල්ලු දෙනාගම ජීවිතවලට බොහෝ සමීප කතාව මේක තමයි යතාාර්ථය නමුත් මේ යථාර්ථය සිනමාව තුළ කතා කරන්න බොෝ නිර්මාණවේදීන් දෙවරක් සිතනවා සැකසංකා උපදනවා නමුත් අන අස ඒසිියල්ල අසම සම නිර්මාණයකින් මේ කොළඹ ඉදිරිපත් කර තියෙනවා එකකඉන්ද ම ඉතාමත්ම හදවතිම සතුට වෙනවා වසර විසි අතරක් පමණ නිර්මාණවේදී පරිචයක් තියෙන. ඒ අනූෂ සජීව සිනමවේදෙක් ැටියට සිනමාවට සම්ප්‍රප්තවීම පිළිබඳව. මම අනෙකුත් මාධ්‍යයටත් කිව් අද දෙදස් දාහටේ මාර්තු දහටවෙනිද. දෙදාස් විසිියකේ මාර්තු දහටවෙනිද. තවවසර තියක් යැනකොට අනූෂ සජීව මේ රටේ මහා සිනමාවේදෙක් වේවායන ප්‍රාර්ථනාව තමයි මගේ හදවතින්ම තබන්න්නේ.. අවසන වශය ඔග හන් පවති ගුතු දේශාලක්නයෙක්න ගරති තකොටය දැන් අපි මේ දකින කොළඹ කතාව ඇතුළේ මේ පෙන්න්න දර්ශනතලය තුළෙ අපිට පේෙනවා කොළඹ වෙනම සමාජතලයක්ම පෙන්නුම් කරන්නේ වෙන ම සමාජයක් පෙන්නුම් කර දේශපාලයක්ඥය දට ඔබ ොමත් කින්නේ මේ දස් විසිය එකේ මේ කතාව නිර්මාණය වෙදදි දෙදස් විසිය එක මේ තියන කොළොඹ තත්වය ගෙන. ඔබත් හ දෙන්නම දන්නවා එද්දාස් නවසය පනස් හතර පමණ ලිකවාන්්‍යු ලංකාවටාව සිංගප්පූරු නගර රට නිර්මාණය කිරීමේ අධිකාරය සියලුම නිලධාරින් සමඟ. ඇවිල්ල ඔවුම් කොළඹ ඒ සියලුම කොළ සැලසුම් අධීක්ෂණය කරලා ලිකවාන් නිියව කිව්වේ කොළම්ඹ සැලසම හා සමාන සැලසුමක් සිංපු තුින් සිංගප්පුරුව නිර්මාණය කරන්න කියලා. එතකොඩ ලෝකෙ තිබ්බ ආසියාව දෙවනි ආර්ථකය තමයි ලංකාව. එක ඩොරේකින් ජපානයට පිටුපසින් සිටියේ. එහෙම රටක් අවසානයේදී නිදහසයෙන් පස්සේ වසරත්‍යය හැත්තතුනකට පස්සේ. අපි අදටත් ඒ ආපස්සට ගිය ගමනක් තමයි, කොළඹ කතාවේ ඒ ගුවන්තලේ දකින දර්ශනවලින් දකින්නට ලැබෙන්නේ. ඒ වගේම තමයි. ඒ කාලේ අපි කුඩා කලට ඉතිහාසේ පුා. අපි කිව්ව කොළොඹ මුඩක්ුවලට කොරියාව කියලා හැබැයි අද කොියාව ලෝකෙ හැවෙනිියයට කියලටම ආර්ථිකය ඔසහ තබල තියනෙනවා ඒක හින්දා පාක්ජුල්ලා ලීකවාන්්‍යුල ඉටු කරපු ඒ පරිවර්තනය ලංකාවතුර ඉටු කරන්න බෝ විට මේ රටේ නායක කියන්ට බැරිුනා හැබැයි මහිතනවා ඒ නායකයන්ට ඒ සඳ අවශ්‍ය කරන ඒ ජවය ලබා දෙන්න මේ රටේ සිනමාවේදීන්සා නිර්මාණකරුවනුත් අභීතව ඉදිරියට එන්න ඕනේ ඒක ඉන්ද අසමල අනූෂල මේ ලබා දෙන කොළඹ කතාවේ යථාර්ථය තුළින් අනාගතයේදී කොළඹ පමණක් නව රටේම තියන ඒ දුක්කිවිදිර ජනතාවගේ හද ගැස් මඳනාගෙන ඔවුන්ට ඔවුන්ගේ ජනජීවිතය එහලට ඔසවා තබල නැවතත් ඔස්කාගේ ජීවිත ය තවත් තරුණෙට උදා නොවෙන තත්ත්වයට පත්වවෙන්නට මේ රට තුළ හැකිාව ලැබේවා කියන ප්‍රර්ථාව තයි තියෙෙන ස්තුූ චත්‍ර ක නට මසන්.